දැන් මොකද ප්‍රශ්නේ මද? අපි දෙන්න මැරි කරනවා. ඒකනේ තිබ්බ ප්‍රශ්නේ. ඇයි මේ නිකන් දෙන්න දෙන්න දෙන්නේ? ඇයි මේ මේ මිනිස්සුම නිකන් රස්තිය අදු කරන්නේ? පුතා, ඒ ඇත්තටම තාරාගේ අම්මා තාත්තානේ දරුවෝ. මද? ඔයත් ඒ පාරේ බරු පිළිගන්නවද? තාරා මේ මිනිස්සුන් අඳුනන්නේ නැහැ. දැක්කමත් බය වෙනවා. මම මේ බය ඉන්නේ ඒ දරුවෝ ආයසනීප වෙයි කියලා. මද? ඇත්තට මොකද වෙලා තියෙන්නේ? මන් දන්නේ පුතා මේක හරියටම කියන්න. අපි තාරව ડોක්ටර් කෙනෙක් ළඟට ගෙනියලා කන්සල්ට් කරන්න වෙනවා. ඒත් මට හිතෙනවා මොකක් හරි හේතුවක් ඇති මේ දරුවට අතීතය අමතක වෙන්න. අපි ඒ වගේ දේවල් අහලා තියෙනවනේ. ඉතින් මද හදන්නේ ඒ වගේ දරුවෙකු මේ දෙන්නට දෙන්නද? නෑ අපිට එහෙම කරන්නත් බෑ. එහෙනම් ඒ දරුවව මට දෙන්න. අපිට එහෙම කරන්න බෑ නන්දිතා. අපිට මේ ප්‍රශ්නේ ඉහළට ගෙනියන්න වෙනවා. එහෙනම් ඉහළට ගෙනියන්න. ඉක්මනටම. මේ දරුවා තවත් අවුල් වෙනකන් දින්නේ. මාත්‍යා මාත්‍යා ඇයි අයියේ මාත්‍යා අපේ දූ ගණ්ඩ දාදන්නේ ඒම ගන්නව නම් තව දුර මේ ඉන්නවනේ මාත්‍යා मम्मी नोट किया मे प्रश्न तेरे बाध करला तरक करला प्रश्न उत्तर मनुष्य का मेन तमें उत्तर मनुष्य कमी මනුස්සකම් ගැන හිතන්න ගියොත් මන් දන්නවා අන්තිමට මට මොනවද නැති වෙන්නේ කියලා. ඔය කෙහෙල් මල් මනුස්සකම් වලින් වැඩන්නේ නැහැ. ඇත්තමයි දැන් මට අර මනුස්සයව දැක්කම ඔය නරුමකමත් මනුස්සකමෙම කොටසක් තමයි. ඇයි මට නරුමයි කියන්නේ? උනාට එහෙම වෙන්න එපා කි. ජීවිතේ අමාරුම තැන් වලදී තමයි අපි යහපත මනුස්සකම රැකගන්න ඕන. නැද්ද? यार अहिंसक मिनुष्य का नहीं इतना विधिया वहाँ होता नहीं तो पिस्सू आगे मार ली तो मेरे को मारा मार हुई अम्मे हम इधर माँ बात तुलने पिच्चे ना माँ और धन्यवाद මේ විශ්වයේ තියෙනවා හරි අමුතු තැනක් නෙබියුලා මේ විශ්වයේ තරුහදන ගර්භාෂයේ තියෙන එතන
සියවස් ගානක් පුරා තමන්ගම පුච්චගෙන ඔය ආලෝකයෙන් දිලිසෙන තරු හදන එතන. හපි මේ බල බල ලස්සනයි කියන්නේ වෙහෙසට. තමන්ගම පුච්චගෙන හරි තමන්ව ආරක්ෂා කරගන්න අපි ජීවිතේ කියන්නේ වෙහෙසට. ஏவா போலாம்
මහත්තයා. කමක් නෑ. ඔහු ඉන්න බෑනේ. උඩට ගිහලා වාඩි වෙලා ඉන්න. කමක් නෑ සිස්ටර්. වාඩි වෙන්නකෝ. මන්ට එකක් එවන්න. මේමයි මිසන්තිතා දරුවෙක් ළමා නිවාසයට බාර දෙන්නේ පරිවාසී මාර්ගයෙන්. ඒ ළමයා බාර ගන්නකොට නැවත බාර ගන්න නම් අපිට ප්‍රොසීඩියර් එකක් තියෙනවා. ඒ ප්‍රොසීඩියර් එක ඕන කෙනෙක් ෆලෝ කරන්න ඕනේ. මේකයි මඩම්. මේ දරුවව ගන්න ටැමිල් ජෝඩුවක් එනවා. එයාගේ අම්මයි තාත්තයි කියලා. එහෙම આવට බෑ මිසන්තිතා. ඒ දෙන්න ප්‍රූ කරන්න මේ දෙන්න තමයි දරුවගේ ස්වභාවික අම්මයි තාත්තයි කියලා. සමහර විට DNA ටෙස්ට් එකකටත් යන්න වෙයි. ඔබලන්ට ඒ දරුව ගන්න ඕනේ නම් මැරේජ් සර්ටිෆිකේට් එක විජයට ගන්න. ඊට අමතරව ඔබලන්ට වෙල්ත් එක වගේ දේවල් උත් පෙන්වන්න වෙයි. මං හිතන්නේ වේටින් ලිස්ට් එකේ තියන්න වෙයි නේද? නෑ මැඩම් මේ දරුවට නම් ප්‍රශ්නයක් නෑ. බය වෙන්න එපා. අම්මා තාත්තා උනත් ගන්නවා නම් ඒ ප්‍රොසීඩර් එක තමයි ෆලෝ කරන්න වෙන්නේ. පල්ලියටද යන්නේ? ඔව් මහත්තයා. නගින්න. අමන්නේ මහත්තයා. තව ටිකයි ඉන්නේ. නගින්න ඇයි? තව කිලෝමීටර් දෙකක් විතර තියෙනවා. කමක් නෑ මහත්තයා.